Magic cappuccino ice cream. Prathama saha ekama rasasvadaya magic vadinma pamanai. අවුරුදු කුමාරයා එනකන් අපි බලාගෙන හිටියට ඇත්තටම සමාජයේ වැඩිම අවධානය යොමු වෙලා තියෙන අවුරුදු කුමාරියන් දැක බලා ගන්න. එක අවුරුදු කුමාරියක් නෙමෙයි සිඟිති අවුරුදු කුමාරියන් 12 දෙනෙක් මේ වේදිකාවට පැමිණෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. මැජික් අයිස්ක්‍රීම් මේ ඉන්ද්‍රජාල මැජික් ශක්තියෙන් මේ අයව අනාගත රජිනියන් බවට පත් කරයි කියලා අපි විශ්වාස කරන අද පුංචි කුමාරියෝ අනාගතේ රජකරන රජිනියන් බවට පත් වෙයි. මේ පුංචි අවුරුදු කුමාරියෝ 12 දෙනා තෝරගැනීමේ කතාවත් කෙටියෙන් hali කියන්න ඕනේ 50කට අධික අයදුපත්‍ර ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ නිසා පළවෙනි වටේ දෙවෙනි වටේ අවසන් කළා අවසාන වටේදී තමයි මේ 12 දෙනා වේදිකාවට එන්නේ. පුංචි දරුවනේ හරි ආඩම්බරෙන් හරි ආසාවෙන් තමයි තරගයට සහභාගී වෙන්නේ. තරගයක් කියලා හිතන්න එපා. මේක අවස්ථාවක් කියලා හිතමුකෝ. අපි විනිශ්චය මණ්ඩලයකුත් ඉන්නවා අපි ඉදිරියේ. විනිශ්චය මණ්ඩලය ගැන පුංචි වචනයක් කියන්න ඕනේ. අනේ උදේ ඉඳන් මේ දරුව දිහා බලාගෙන හරිම සන්තෝෂයෙන් හිටපු තුන්දෙනෙක් සහ අධීක්ෂණය කරන අමාත්‍යතුමා ඇතුළත තමයි මේ හතර දෙනා. අපේ විනිශ්චය මණ්ඩලය වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළ අපේ ප්‍රංශ ලේකම්තුමාට රංජන් පෙරේරා මහත්තයාට හරිම කාර්ය බහුලයි. හැබැයි දරුවන්ගේ තරගයක් මං ගෙන්නම් කියලා කිව්වා. ඊට පස්සේ ඉන්නේ පියල් නිශාන්ත ඇමතිතුමා අධීක්ෂණ කාර්යය තමයි විනිශ්චය මණ්ඩලයේ අධීක්ෂණය එතුමා කරනු ඇති. නිල්මිණි නාකන්දල මහත්මිය. හරි ආදරෙන් හරි ආසාවෙන් දරුව දිහා බලන් හිටියේ රන්දිමා දසප් මහත්මිය. අපිට බොහොම හුරු පුරුදු කෙනෙක්. අද ඔන්න දරුව වෙනුවෙන් ඇවිල්ලා ඉන්නවා. මේ අය අතරින් තුන්දෙනෙක් තෝරගන්න වෙනවා. හැබැයි මැජික් අයිස්ක්‍රීම් හැමෝටම තෑගි දුන්නා. හැමෝටම තෑගි දෙනවා. ඒක මතක් කරලා විනිශ්චය මණ්ඩලයේ ලෑස්ති අපේ පුංචි කුමාරියෝ 12 දෙනා ලෑස්ති අම්මල තාත්තල ලෑස්ති ප්‍රදේශය අය ලෑස්ති රටම ලෑස්ති ලෝකෙම ලෑස්ති මේ 12 දෙනා කවුද කියලා බලාගන්න. ලස්සන විතරක් නෙමෙයි මේ වේදිකාවට එනකොට අපිට තියෙන්න ඕනේ ආත්ම අභිමානයක්. පුංචි කාලේ වුණත් ඒ දේ තියෙන්න ඕනේ. සමාජය දිහා බලලා රට දිහා බලලා පිරිස දිහා බලලා හරි හයියට මේ මම කියලා පෙන්වන්න. එහෙම එනවද කියලා අපේ දරුව අපි බලමු. හරිම සරලයි ක්‍රමේ. ඒ අය වේදිකාවට එනවා. ආයිබෝවන් කියනවා. තමන්ගේ තැනට යනවා. පුංචි රවුමක් යනවා. ඔය අතරේ විනිශ්චය මණ්ඩලයට සිත්ත වෙනවා. තුන් දෙනෙක් අපිට තෝරලා දෙන්න අමාරු වැඩක්. ඒ නිසා අපි පටන් ගනිමු එහෙමනම් අපේ පුංචි දුවලා 12 දෙනාට වේදිකාවට ආරාධනා කරලා. ඔබ අත්පොළ සන්නාදයක් දෙන්න ඕනේ මෙතන සජීවී වෙන්න සියලු දෙනා මේ දරුව වේදිකාවට එනකොට ඒ අයට ඒ මතකයේ හැමදාම තියෙයි. අපි පටන් ගනිමු අංක 1 ඔෂේලි ෂනාර්යා මුලින්ම වේදිකාවට එන්නේ. අංක 2 අස්විතා රවිදුණි. අංක 5 සෙනුරි දෙව්මිණි. අංක 9 වෙනුමි විදුන්‍ය. අංක 6 පවණී සාවින්ද්‍ය. අංක 13 විදුනි සචේතන. අංක 14 සවනලි තත්සරණි. අංක 16 දැහැමි දෙලුක්ෂා. අංක 18 විහඟී සදසි. අංක 21 පහන්දී තාරුකා. අංක 24 සදසි ශාරණ්‍ය සහ අංක 32 සුනායා අරෝදි. ආයිබෝවන් කිව්වා අපි එක වටයක් ලස්සනට යමුද? අංක 1ෙන් පටන් ගමු. අපි එක රවුමක් යන් හැමෝටම ආයිබෝවන් කියාගෙන. ඔන්න අංක 1ේ ඉඳලා අර අංක 32 අන්තිමට ආවේ ඇයි? 50ක් අතරින්නේ මේ 12 දෙනා තේරුනේ. අපි රවුමට ගිහිල්ලා ආයිත් ඉන්න තැනටම යමු. ආයිබෝවන් කිව්වා විනිශ්චය මණ්ඩලයේ දිහා ලස්සනට බැලුවා. අම්බල තාත්තලා නෑදෑයෝ හිතවතුන් ඔක්කොම බලාගෙන ඉන්න ඔන්න ඒ අයටත් ආයිබෝවන් කිව්වා. සතුටින් කිනා වුණා. බලන්නේ බූණුවල තියෙන ලස්සන හරි ආඩම්බරෙන් ඉන්නේ. හරිම සිරියාවන්තයි. අවුරුදු කුමාරියම තමයි මේ නම් ඉන්නේ. විනිශ්චය මණ්ඩලයට මේ වැඩේ පහසු නෑ. මම දන්නවා ඉතාම අපහසු කාර්යයක් තමයි මේ අය කරන්නේ. පුංචි දරුව අතර ඉතින් ජයග්‍රාහකයෝ පරාජිතයෝ කියලා නෑනේ. හැමෝම ජයග්‍රාහකයෝ හැමෝම ජයග්‍රාහිකාවෝ. මැජික් අයිස්ක්‍රීම් පුංචි අයට ආදරේ නිසාම තමයි මේ තරගයටත් අත දෙන්න ඕනි කියලා හිතලා තියෙන්නේ. 100%ක් පිරිසුදු එළකිරි වලින් තමයි මැජික් අයිස්ක්‍රීම් හදලා තියෙන්නේ. දරුවන්ට බොහොම ගුණයි. 15000ක් විතර අපේ රටේ කිරිගොවි ජනතාව ඔන්න මැජික් අයිස්ක්‍රීම් නිසා සතුටින් ඉන්නවා. ඒගොල්ලන්ගේ නිෂ්පාදන තමයි මැජික් අයිස්ක්‍රීම් හදන්න ප්‍රයෝජනයට ගන්නෙ. වර්ග ගණනාවක් තියෙනවා. හොඳම අයිස්ක්‍රීම් මැජික් අයිස්ක්‍රීම් විනිශ්චය මණ්ඩලයේ
නෝනල මහත්තරුන්ගේ මං එක වතාවක් අහනවා තව එක වටයක් අපි යන්න කියමුද? ආ හරි අපි තව එක වටයක් යමුකෝ. ආයිබෝන් කිව්වා අංක එකෙන් පටන් ගන්න එන්න පුතේ. අපි එක වටයක් යමු. වේදිකාව වටේ වටයක් යන්න එන්න. ආයි පිටුමු ගන්නට යන්න. මේ අය උදේ ඉඳලම දැකපු නිසා විනිශ්චයක් දෙන්න පුළුවන් නම් හොඳයි. ආපු හිටපු තැනටම යන්න ඕනේ. අන්න හරි. අපිට අංක 3ක් තෝරලා දෙන්න වෙනවා. ඒ අතරේ තමල්ද සිල්ල මහත්තයා, අලවි කලමනාකාරතුමා, මැජික් අයිස්ක්‍රීම් පිරිෂ වණ්ඩලේ විනිශ්චයත් අරගෙන මා ළඟට එයි කියලා විශ්වාස කරනවා. මොකද එතුමාගෙනුත් වචනයක් දෙකක් අපිට අහගන්නට ඕනේ. අයිඩියේ අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය ඔබට බොහොම හුරුපුරුදු තරඟයක්. ලොකු මාමල නැන්දලගේ තරඟය වෙනුවෙන් තමයි අද පුංචි දරුව මේ ලෑස්ති වෙලා ඉන්නේ. අපිට 14 වෙනිදා රාත්‍රියේ මේ තරඟය බලා ගන්න පුළුවන්. අවුරුදු කුමාරියකුත් ඉන්නවා. සිංගිතිය අවුරුදු කුමාරියත් ඉන්නවා අපිට වේදිකාවට ගේන්න. ඒ නිසා වෙලාවත් එක්ක බලලා අපිට ඉක්මනට විනිශ්චය නම් දෙන්න සිද්ධ වෙනවා. ඉක්මන් විනිශ්චය. අපි බලමු. ඕ දරුවගේ අංක අංක විනිශ්චය වලේ අංක අහනවා. අංක 13ට කලින් හිටියේ අංක 6 අංක 13 අංක 16 අංක 18 අංක 1 2 5 9 6 13 14 16 18 21 24 32 මේවා තමයි අංක 53 අතරින් තෝරගත් අංකනේ. ඒ නිසා ඒක හරීම පිළිවෙලටම නැහැ. අනුපිළිවෙල ටිකක් එහාට මෙහාට වෙලා තියෙනවා. මේ ප්‍රදේශයේ ඉතින් ඉදිරිපත් වීම බොහොම ඉහළයි. දක්ෂ දරුවෝ ඉන්නේ. බොහොම අසීරුවෙන් විනිශ්චය වණ්ඩලයෙන් කීප වතාවක් සිහි කැඳව ඔන්න මාරුවෙන් මාමල නැන්දලා තීරණේ අරගෙන තියෙනවා. අපි ඉතින් ඉක්මනින් කියමු පළවෙනි දෙවනි සහ තුන්වෙනි ස්ථානයේ දිනාගත් දරුවෝ කවුද කියලා. අපි මුලින්ම තුන්වෙනි ස්ථානයට යනවා. තුන්වෙනි ස්ථානය දිනාගන්නේ මේ දරුවෝ 12 දෙනා අතරින් අංක 1 ඔෂෙලි ෂිනාර්යා තමයි තුන්වෙනි ස්ථානය දිනාගන්නේ. ඔෂෙලි එන්න ඉස්සරහට. දෙවනි ස්ථානය දිනාගන්නේ කවුද? මට දීලා තියෙන විදිහට නම් දෙවනි තැන දිනාගන්නේ අංක 16 දැහැමි දෙලුක්ෂා. ඒ දෙවනි ස්ථානය. පළවෙනි ස්ථානය පළවෙනි ස්ථානය දිනාගන්නේ අංක 24 සදසි ශරණ්‍ය තමයි පළවෙනි ස්ථානය දිනාගන්නේ. අනේ අනුපිළිවෙලට ඉන්නව දැක්කනේ වෙන තරගවල නම් ජයග්‍රාහිකාව මැද අනිත් දෙන්නත් පැත්තනේ. හරි තුන්වෙනි ස්ථානයට අපි ඉස්සෙල්ලාම තෑගි දෙමු. අංක 1 දිනාගත්ත ඔෂෙලි ශරණ්‍යට සාඩකේකුත් තියනවා නේද? හා ඒ පළවෙනියට. අපි තුන්වෙනි තැනට දින්නේ. හා තුන්වෙනි ස්ථානයට තුන්වෙනි ස්ථානයට තියෙනද සාඩකය? ආ හරි ෂෝක්නි. තුන්වෙනි ස්ථානයටත් සාඩකයක් තියෙනවා. ඔන්න තුන්වෙනි ස්ථානයට හිමි සාඩකය. ඊට පස්සේ සුබ පැතුම් එක්ක වටින තෑග්ගක් මැජික් අයිස්ක්‍රීම් සහ ITN එකෙන් දෙනවලු. ITN නාමයක් තියෙනවා. ඉතින් දරුවට හරි සන්තෝෂ වේ කවද හරි දවස් මට මෙතෙන්ට එන්න පුළුවන් නම් හොඳයි. ඔව් නේද? ඔහොම අල්ලගෙන ඉමු. ඒ තුන්වෙනි ස්ථානේ. දෙවෙනි ස්ථානයේ සඳහා අංක 16 අපිට තෑගි දෙන්න පුළුවන් මේ එකම. සාඩකයක් තියෙනවා. ඒ වගේම වටිනා තෑග්ගක් සහ අපි තෑගි ඉස්සරහින් තියමු. හරි. මෙන්න මේ දෙවෙනි ස්ථානයට අපි තෑගි පිරිනමන අවස්ථාව අංක 16. හරි. දෙවෙනි ස්ථානේ. ඒ වගේම ප්‍රථම ස්ථානය දිනාගත්ත අපේ ශරණ්‍ය දුවටත් ඒකම අපි තෑගි දෙනවා. ගරු අමාත්‍යතුමනි ඔබතුමන්ට ආරාධනා කරනවා ප්‍රථම ස්ථානයට හිමිකම ප්‍රදානය කරන්න කියලා. අපි ටිකක් ඉක්මනින් කරන්නේ කාලගුණික தத்துவيات බලලා අපිට වේගෙන් මේ තරගය කරගෙන යන්න පුළුවන් වෙයි. දැන් මෙන්න ප්‍රථම ස්ථානය දිනාගත්ත අපේ ශරණ්‍ය දුව අංක 24. හරි ලස්සන හිනාවක් තියෙන ලස්සන දරුවෙක්. ඒ වගේම හැම දරුවෙක්ම ලස්සනයි. ඔය හැම දෙනාටම තෑගි තියෙනවා. අපේ සුබ පැතුම් මැජික් අයිස්ක්‍රීම් ඔබට බොහොම ස්තුතියි. මේ දරුවෝ අගය කරන්ට එකතු වුණාට. අපේ සිගිති අවුරුදු කුමරිය දවසකට කලින්
අපි තෝරා පත් කරගත්ත හිට අවුරුදු කුමාරයා එනකොට අපේ අවුරුදු කුමාරියොත් මෙන්න මේගොල්ලෝ කියලා අපිට රටටම පෙන්වන්න පුළුවන්. හරි. එහෙනම් මේ හැමෝටම තෑගි දෙනවා. මේක තෑගි දෙන වේදිකාවක්. අපි තෑගි දෙන වේදිකාවේ ඉඳලා යනවා තවත් තෑගි දෙන්න බලාගෙන ඉන්න තැනකට. හා හා හා